සුදේක සන්දේවක ප්‍රිය මිතුරු මිත්‍රීනි අදත් සුපුරුදු පරිදි අපි ඔබේ නිවහනේ ඔබ අපේ නිවහනේ එම් අපි කියමු බොහොම මේ සහසම්බන්ධතා කතාවක් දැන් අපි අතර තියෙන්නේ බොහොම ඥාති මිත්‍ර සම්බන්ධයක් වගේ එකක් බවට පරිවර්තනය වෙලා එතර මෙතර සියල්ලෝම පුදුමාකාර අවධානයකින් සහ බොහොම නිසංසරේ අපිත් එක්ක මේ රාත්‍රිය ගත කරනවා සිකුරාදා රාත්‍රිය සතියන්තේ දීර්ඝ රාත්‍රිය ඔබගේ මනස සහ හිස සියල්ල අපි මතකයත් එක්ක පුරවන්න තැත් කරනවා මානවන මම රස දෙන හදක රසකාමිත්‍ර ඉතින් අද කැඳවා ගත්තේ විශේෂ දවසක් එක්තරා මට්ටමකට මොකද මේ හඳුනා දෙන ශිල්පියා ශ්‍රී ලංකාවේ සුපිරි සංගීත අධ්‍යක්ෂකවරේ ඒක විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි හැබැයි ඔහුගේ ඇතුළත ඉන්න ගායන ශිල්පියාව අපි හඳුනනවා ඒ නිසා අපි ඔහුව අද කැඳවා ගත්තේ හැබැයි ජීවිතයේ පළවෙනි අවස්ථාවට ගීත හද හත හිටපු මිනිසයා පළවෙනි වතාවට අද සින්දු කියන්න කැඳවා ගත්තා ඔබට ටිකක් මවිතේකුත් එයි ආනේ මේ මිනිසයා මාරයි නේද කියලා ඒ කියන්නේ සාමාන්‍ය හැඟීම් අපිට හදවතේ දෙන නේද සාමාන්‍ය පොදු විවාහරේ ඔහු තමයි අපේ කල්යාණ මිත්‍ර නවරත්න ගමගේ අයිබෝන් අයිබෝන් කියන පළවෙනි වතාවට මේ ගීත ගායනා කරන්නේ ගීත දැන් 2000කට ආසන ප්‍රමාණයක් හදලා තිනවා ටෙලි නාට්‍ය මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක සංගීත නිර්මාණය කරලා තිනවා සම්මාන හැම ජාතියෙම සම්මාන අරගෙන තිනවා නමුත් ගීත ගැයීමේ අභියෝගය දැන් අද බාර ගන්නවා මේ මොකද හිතෙන්නේ දැන් මේ ජීවිතේ අද දවසේ විශේෂ දවසක් ඔව් මට හිතුණා දැන් මේ වැඩසටහනත් එක්ක බොහෝ ගීත ගායනා කරන මම දුටුවා මටත් ආරාධනය කරා ඇත්තරම මම ඒක ලොකු සතුටින් බාරගත්තා ඇත්තරම මෙහෙම අවස්ථාව ගීත ගායනා කරන්න තියෙන හැඟීම වැඩි කියලා මට හිතෙනවා දැන් මට ගොඩාක් දුරට රසවත්කමක් මගේ ගීත ගායනා තුළ තියෙන්නේ විවිධ උත්සව අවස්ථා වලදී යාළු මිත්‍රයන් සමග මේ කතා බහේදී ඇති වෙන ඒ සුහදත්වයෙන් ඇති වෙන රසිකත්වය තමයි මුල් වෙන්නේ ඉතින් මේ අවස්ථාව මට හිතුණා මේ මේ ආරාධනා කරා මේ රසවත් ගීත කීපයක් මම තෝරගත්තා ඔබේ ප්‍රීතම ගීත ඒකයි විශේෂත්වය අපි කිසි දෙයකට මේ මම යෝජනා සහ පොඩක් අඩමුකුඩුමු ටිකක් එක්කව කරනවා හැබැයි මේ එන ශිල්පියා හෝ ශිල්පිනිය ඔහුගේ කැමැති ගීත සප්තකයේ තමයි ගායනා කරන්නේ ඔකලු මේ කරට කනේ රැඳුණු ගීත මේවා ඉතින් මට හිතෙන කොට ගායනා කළා මටත් රසවත් අවස්ථාවකට සහභාගී වෙන්න පුළුවන් බ්‍රේක් එකක් ඒ කියන්නේ අතරම මේ ජීවිතයේ හොඳ ඒක රසවත් විරාමයක් බවට මේක පත් වෙනවා පළවෙනි ගීතය ඔබ තෝරගන්නේ වික්ටර් රත්නායකයන්ගේ සඳකන් වැසිලා මේක මේ ප්‍රේමකී දල්විස් රචනා කරපු කියන්නේ වික්ටර් අයියාම සංගීතවත් කරපු ගීතයක් මොකද වික්ටර් අයියාගේ ගීත පිළිබඳව පහුගිය දිනවල අපි නිකන් කතා බහ කරද්දී ඔහුගේ ඒ ගීතවල තිබෙන එකිනෙකට වෙනස් විවිධත්වය සහ ඒ වායේ මේ රසමුසු තැන් සහ පිරී තිබෙන ආදරය පැහැදිලිවම මේ අපිට හිතා ගන්න බෑ ඔහු තමයි කර මං කියන්නේ හැමතිස්සෙම මේ අමරදේවයන් හැදූ පිටියේ බය නැතුව අනිවාර්යයෙන් කරණම් ගැසු පුත්කරයා. හා. ඉතින් අපි ගීතයෙන් අපි පටන් ගමු. අපි තව බොහෝ දේ නව එක කතා කර දෙ හැකි රසවතෙක් නිරතුරෙන් අපි හොඳ යාළුවෙක් නිසා බය නැතුව මේ රාත්‍රියේ ප්‍රේමිතු මිත්‍රිනි අපිත් එක්ක එක හුස්මට රැඳිලා ඉන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. සඳකෙන් වැසිලා අඳුරේ එතිලා ගනඳුරු රැ අනිකම නැ සොයා එන්න ගනඳුරු දරුණිවර මගේ එළියට ඔබ පමනි සඳකෙන් වැසිලා अंदुरे गन दुरु रे अन्नी
हमने सोया इन कन दुर्धरु निवल मगे पमनी අන්සතු සිත් බිඳලා දෑතම බැඳගෙන හිඳිමි බලා මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු රහස් අහස් තලයට පවරා මේ ප්‍රේම කීර්තියගේ මේ වදන් රටාවේ තිබෙන මහිමය ප්‍රේමය සහ තමන්ගේ ජීවිතයේ අන්සතු වෙන්න යනවා කියන හැඟීම තමයි මේ පේඩි 12කට ගලපලා තියෙන්නේ ඉතින් අතරම මේ ඒක බොහොම මේ මියසින් තීව්‍ර වෙච්ච ගීතයක් වික්‍රත් නායකන්ගේ හැඟුම් ගායනයත් එක්ක දැන් ඔබත් පැහැදිලිව මම දැක්ක දේ තමයි නම මේ 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 සංගීතයට සහ සංගීතය පසුබිමේ යද්දී ඔබ සංගීතවත් වෙන විදියට බය නැහැ බොහෝ වෙලාවට තනුව උඩ මේ මේ අර ඇවිදිනවා කියලා අපි කියනවා ආපහු මාත්‍රාව කරා ශෘතිය කරා හෙළඹෙනවා මම හිතන්නේ මේක මේ සංගීත අධ්‍යක්ෂවරයෙකු සතු බොහොම නිර්මාණශීලී සහජ හැකියාවක් ඒක විශේෂයි ඉතින් මේ රෝහණය මෙතනට දවසක රෝහණ වීරසිංහයන් ඔබ සත්‍ය ගීතේ අත්වල් ගායනයේ කණ්ඩායමේ නන්දාමාලිනිය සමග සිටියා පොඩක් කිය අතීතය කියන්නේ ඒක කැලුම ඇත්තරම තාම සුන්දර අතීතයක් ඒ කාලේ මගේ ගොඩක් මෙහිතවිතක් තමයි කීර්ති පැස්කුවල් ඒ කියන්නේ ආයිටි පැපිලියානේ ඒ පැපිලියාන තිබුණා මේ ජනතා ප්‍රගති පුස්තකාලය කියලා ඒ පුස්තකාලේ යනවා මම පොතපත කියවන්න ගිහින් එනකොට කීර්තිලා ගෙදරට ගොඩේලා නිකන් කතා බහ කරලා යනවා එතකොට මම එච්චරම ගීත ගායනා කරන්න මේ සංගීත අධ්‍යක්ෂවරයෙක් වෙන්න හරි නිර්මාණ කාර්යයට වඩා මට තිබුණ රසිකත්වය කාරණාවක් කීති තමයි මගේ නෙවිල් ෆර්නැන්ඩෝ ගැන හොම කතා කරගෙන ඉන්න විදිය කීතර පොඩක් අවබෝධයක් තියෙනවා මම මේ ගීත ගායන වලට හරිය ආසයි කියලා ඒ කාලේ ඔහු සත්‍ය ගීතේ මේ ගායන ශිල්පියෙක් හැටියට කියන්නේ ගිටාරයත් වාදනය කරමින් එතන මගේ සහෝදරයෙකුත් හිටියා නිහල් ගමගේ කියලා මට මතකයි දෙන්න හරි යාළුවෝ ඒ හින්දා තමයි මමත් කීති සමග
संबंध पैतने वह मट लिवी हुआ मे नंदमाली महात्म हम कल इट पास मट मत के हंगवे सेंट्रल मम गी हम लिव बल की वा मे गीति देवे हरी हरी अभियान बलम वा तुनाथिय प्रसंगे यार अतर गायना कोहमद गायना कर पड़ बल गेल की हुआ मग दिन गायना कर प्रसंग नरबली मे मम अहिमत हायती दर्शन पटंगा कल गेल मे मतकर हाँ मत धनी मत को नंदमाली महात्मी की हुआ इला मे तन दिखा मे मे वाट मत कद मे गीत मे अरे अरे पेर दागे कोटा मंगो मट मत इट पास मे रोहन टिका रोहन रोहन विसिंग महात्मा की मे रोहन मे पोटा मे मेक बलूम मे अलते मे कीर्ति एंड बेर हिंदे वेलदीना इलाते कालनी पेर्रा तीसरी पेर्रा डीडी गुणसेन एच एम जयवर्धन सेन वीरशेखर मे आटे मैं मतका रोहन वीर सिंह महात्म सपिना गायन को नंदमा महात्म ये गीत को गायन को मंगे कोरस को गायन करा कलम विश्वास करना एमते मटे दंको मे दम्मेगा दिन पटंगा अंडे मगे जीवित मट पिता बेरी अवस्था के ये अवस्था मैं मंग लंका प्रवीण असुर पत्नी अवस्था के मटेदन पटांगा जीवित निर्माण जीवित पटांगण तीन निर्माण जीवित लघु आलोक हकीन अवस्था ये अवस्था मुखद मम सुनात्मक बलपैम एक मगे जीवित मट मतक सदाकाल मतकन सिद्धि सत्यगीते कुछ प्रमाण सहभाग मम इट वॉज कीर्ति स्कूल गुडक वेड अधिक काम तीन वेड अधिक स्टल पीरियस महात्म रेकोडीन एक हम अवस्था आगे मट तम या सिद्धि मम्म मम्म दर्शन एक सीपण हाँ दिस वेडिया प्रमाण लंका वटेम रोहन वीर सिंह महात्म मट मत तम कोरस की सुंदर अतिथि आके अवसान दिन अंदमाली गीत हदन तत्र चित्रपट एव निर्माण कल सामान पात्र पात्र अवस्था इलाक तौरगा अभी सामान्य मे मेताकल मानोन मम सद आपू शिल्पी शिल्पिनी किसीवे तौरागत्ते नति मट्टवे गीते भाई मे सुनील अन्हारे मे मे गुवाणी दिए अभी तोतेन मे गीत वलती मे मिहिर अति करे ఇది మైతనే మీరోసితమే అపిటొనత్ మే రసికత్వ కినేక తీవుడ కరేనే దేన్ కనే హొంద రసికత్వ బాడ పరివర్తన హొంద శిల్పీయక్ వెన్నన హొంద రసికత్వ తీవుడ దెన్ అపి కాలయక్ రేడియ కనే తీయాగత్త అహపు కాలయక్ తీపున దెన్ మే గీత మైతనే ఏమ అహపు గీత మన మతకై మే అంతక మం మేకట కియన్నే మే యహపత్ కీ గాయన యహపత్ గాయన శిల్పియా సోమతిరక జయ ఓహమ లియాగిన ఓహమ సంగీతవత్ కరగిన తమై గీత ఏ కియన్నే మే యదుం వెకి වලින් හඳුනගත්තා කි මේ අනිවාර්යෙන් මේක ජය මහායිය තමයි සොමුදිර ගැටත් සින්දුව කදලා කරලා තියෙනවනේ කල්ලා තියෙනවා මේ ගීතේ මට දැන් මතක නෑ CD 30 සඳහා ගීත දෙකක් කරලා තියෙනවා ඉතින් මට ඒක ඒවත් නික හරි මේ ජීවිතේ ඒ මම ඒවට හරි සතුටුයි ඉතින් ඇත්තටම එහෙම අවස්ථාවක් ලැබීම ගැන දැන් මම හිතන්නේ ගීත ගන්නත් කරලා තියෙනවා ඔව් කාටද කරලා නැත්තේ ගීත හදලා තියෙනවා ගීත හදලා නැත් මේ දැන් මේක තෝරගන්න මොකක් හරි මේ මේ මට මේක දැනෙන්නේ මේ මේ ගීත මට මෙහෙම ගීත ගායනා කරන්න කිව්වම මගේ හිතට ආයේ මේ ගීත මම මේ ඇත්තරම මේ මෙහෙම කියලා වෙන් කරගත්තේ නැහැ මට නිකන් මේ ගීත මතක් වුණා ඒකයි මම තෝරගත්තේ ඉතින් මේ ගීත මට මතකයි මේ කියන්න ඕනේ මේ කුඩා කාලේ අපේ ගෙදර සෝනි රේඩියෝ එකක් තිබුණා මගේ වැඩි ඔක කරකව කරකව හැම පැත්තරම තදා සින්දුවේ සීම අම්මා කොවිලෙත් කියනවා ඔබ ඔක කඩලා දානවා කොයි වෙලාවෙ හරි කියලා ඉතින් එහෙම තමයි සින්දුවන්න පුරුදු වුණේ इवन तम मे गीत तीन मे अर मिहर हिते रुदी मम्मे गीते तोरगत्ते गायना हरी तरुण आई गीत तरुण अभी परंपरा मित्र हाँ समहट समहर आहलाती नमुत इच्छर अहिन्े मे गीते तीन मे अदीन महित अहन पटंगणी नवा गायना कर पास एक मे 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 वेडसटे कार मुनाक विशेष मुख्य मुखद मे अभी नाद विशेष नयन करुणानायक प्रमुख कंडे मेगुलो मे गीतावली निरंतर यावत्न कण अलुत्कण ते ये ओसे अलुत्परंपरा
අපූර්වට බහ සහ රසවත්ව ග්‍රහණය කර ගන්නවා. මටත් ඒකයි මේ ගොඩක් දුරට දැන් දෙයක් මේ වැඩසටහනට එන්නේ කොහමද නයනෙත් මෙතන නයනත් ඉන්නවා. දන්න වැඩ කළා තියෙනවා. උන් මේ හැම කෙනෙක්ම සංගීතයට තියෙන ආදරය මම දැකලා තියෙනවා. මට මේක සහෝදරාත්මක වැඩසටහනක් වුණ එකක් ඔබ ඉන්නවා. චින්තක ඇතුළු මේ සීලුම දෙනා මෙතන ඉන්න මේ කැමරා ශිල්පීන් ඉදිරිපිට ඉන්න හැම කෙනෙක්ම මගේ ජීවිතයට සම්බන්ධයි. ඒක මට අනිවාර්යෙන් සම්බන්ධයි. මේ හැම කෙනෙක් එක්ක මම ගොඩක් වැඩ කළා තියෙනවා. ගීත සෑහන ගොඩක් කරලා තියෙනවා ඔබ දෙන්නෙක් හමුවා. ඔව්. මතනෙක. මම ගොඩක් ගීත ගයන හදලා තියෙනවා. ගීත හදලා තියෙනවා. කොහොම හරි මේ සම්බන්ධතාව තමයි ප්‍රියමිතුරුතුරු මේ ක්ෂේත්‍රයේ තියෙන බැන බැන හදලා තියෙන්නේ. බැන බැන. ඔව්. මම කියලා තියෙන්නේ මගේ කවුරු යවහම මම උපුල්ටයි උපුල් සාන්ත සන්නස් කියලා සින්දු වලටයි කැලුම් සින්දු දුන්නා මම බයිනෝ කියලා. ඒ කියන්නේ ඇත්තට මගේ හිත තුළ බැනෙනවා. එළියල් තියෙන රටාවට. හැබැයි මම දන්නේ වද විඳ විඳ සර්පිනාවකින් ඒක හැදුලෙනකොට මම දන්නේ නැති අපූර්වත්වයක් එනවා. ඉතින් ඒක එහෙම තමයි. ඒක තමයි. පහිටින්ද කියනවා නෙමෙයි. ඔව් ඔව්. ඒක නිර්මාණවල සමහර වෙහෙසක් අරගෙන දැඩි කේන්තිය කියලා කියන්නේ මම මේ කේන්තිය කියලා කියන්නේ තනුව හදාගන්න බැරුනම හරි අමාරුයි. ඒ තරම් දුක් විඳින අවස්ථාවක් නිර්මාණකරුවෙක් නැහැ කියලා මට හිතෙනවා. ඉතින් එහෙම හැදිලා ඊට පස්සේ සින්දුවේ ඒ මොනාරය හැදිලා මෙලඩියකට වැටෙනන් පස්සේ මේ එහෙම හරි හරි ආසන්න ගීතයක් එනවා. නම මේ අපි මේ ගීත ගාන කරමු. මේක අහන්න කිට මම ඔබට ආරාධනය කරනවා ප්‍රේමිත මිත්‍රනි. නවරත්න ගමගේ අද අපේ රස දෙන හදක රසකාමිත්වය මානවන මම ඔහු නොවන ඔහු සෝමතරක ජයමහා කියන අපේ අද්විතීය ගායකයාගේ ගීතයක් තමයි ගායනා කරන්නේ. Oh,
करुणाव पाला අලුත් නැවුම් රාමුවක් දැම්ම මේ ඒ ගීතයට මේ අපේ මොකද ගිටාරය මූලික කරගෙන මේ වැඩසටහන සාමාන්‍යයෙන් මේ හෝරා එකමාර අපි ජීවත් වෙන්නේ ඉතින් ඔවුන් අලුත් දෙයක් කරන්න පැත්තකට අපි නාද කුණ්ඩලේ ඉතින් මේකත් මේ අලුත් වචන දෙකක් හවු වෙනවා මේ රචකයන් වෙන අපිටත් එකක් තමයි මේ කිඳීලා කියන වචනේ ඒ කියන්නේ ඒකත් ආශිර්වාදයෙන් කියන වචනය सोमद्री जय महूरी अत्र मे गुणद्रीट संबंध मुड़ीम गुणद्री संस्था लिपिकार व्याख्याट इट प्रस्तम मे कुलभा चतुराश्री तिब्चित मे गायन शिल्पी बाट परवर्तन दैवीकोचर सुंदर दिखी मे दंग मे संगीत अध्यक्ष वरी बाट पत्न दें गीत गाय मंग हुआ मे अतपसुना दिखा मे रोहण जगे रोहण क्यों आत पास कला आगे गायन तम को अमार टीका खाले कैपकर टीका एवं आत्मे कैपकर इट वेडिये होगी लगती पिछे थानु मंगता नहीं तम मे दाइवे ओहू इतंट तलुक तम आप यहाँ सामान तानु रसविदी ओ बात इसे नवा हितागण बेरी प्रमाण है कपट खुद महित मे चर प्रतिचार स्पेशली कमेंट्स इमें तंग विशेष तमन के अदास पालक विधि समारोह योजना करना इन मे मे आए वकीन ने कहना एक तपि भूम स्तुतिपूर्वक बार करो अपने बेनलती नो मम्मी जनतृत्वी मे इद्रिपात करना मैं कक्तम मे इजिप्त पत्मींद मे बेडसरा सहभाग्य सुंदर शिल्पीन विशी ना लसन मत के अवधि करना अपूर्व क्या अगे करना मठ वचन न्याय के सदन कलती नो समार सिंधु होने यूट्यूब पीरवत् होयागण बै एक बोरु एत कैलु मई ओब विलावक क्यूवा पिटरटीन नापिट मेक गोडक दैने नवा के अनिवार्य वचन वल्ट पेल्लाने बेरी मुकद्दु लुकु एत्तक इतने तीनों मा योजना अवकनु नीला विक्रम सिंह शिल्पिनिय सहभागी करगन्नो नम गोडक होलाई केने के अपी बल्मु अपी नीलक्कट कीला तीने एट अवस्थावक लबुनुत अय पेमिनिय केने विश्वासय तिबेनवा पोडी विरामयकट येनवा आपहु अपी नवागे गीत हति गीत गायन करवसन तव गीत पहा बलम ये मुनवाद के अदत् मानो न मम समग मे तनिवेल आई मैंने तंग एकात्मिक आई मे मे रात्रि बहुदनिक अपने विन दट वेडिय प्रतिचार तीन सह ऊन मेक विंदी नो एक अपने तवश अपी विंदी नम ऊंटत् विधतरागे निमे अवस्थाव अभी पीरीनमन यतमें अभी धीरन परमाभिप्राय इटेलाट पुलवांगलतीनो श्रीलंका शिल्पशिल्पिणियन ओन ने वूर्ति एलबिन्न पेरातु गायपु गीत पीलबंधव सह स्वकीय कमेत्ति गायनाकरण पेमिनेनो तीकतम अभी लभागत विशाल भाग्य सह वासनाव सह संपत वीत वेदिकनाट्यवलिंग पटंगण उणे ऐ संगीत कार्य ඒකන්නේ දැන් සංගීත මෙහෙම නිර්මාණ කටයුතු වලට යෙදෙනීමේ යෙදී සංගීත නිර්මාණ කටයුතු වලට යෙදෙනවා කියලා මගේ ජීවිතේ කොහේ තැනකවත් ඒක එහෙම තැනක අරමුණක් වෙලා තිබුණේ නැහැ මම මුලින් සාමාන්‍යයෙන් මේ මේ පාසල් ගියේ මේ මේ මම පාසල් ගියේ සීමුතු ප්‍රාර්ථනා පැතුමක් තියෙනෝනේ මම කවදාහරි මේ පයිලට් කෙනෙක් වෙනවා ඉංජිනේරුවෙක් වෙනවා ඔබ මේ මේ කවුරු වෙන්න තිතෝ මට එහෙම කිසිම අරමුණක් තිබුණේ නැහැ එහෙම තිබුණේ නැහැ අරමුණක් නැති මිනිසා මට නිකන් කුතුහලයක් තිබුණා ගොඩක් දේවල් පිළිබඳ හැම දෙයක් පිළිබඳ මට අදත් තියෙන එක තමයි මං සංගීතයේ වැඩේ දේවල් මේ යෙදුනට ගොඩක් දේවල් පිළිබඳ හැදෑරුවේ මොනවද නව මම හැදෑරුවේ කාර්මික ශිස්ත්‍රය කියන්නේ ඉංජිනේරු ශිස්ත්‍රය තමයි මගේ වෘත්තිය හැටියට මම කාලයක් යෙදලා හිටියේ කියන්නේ මම ඕ ලෙවල් एलेवल कल पे स्कूल श्रीरेवत महाविद्यालय नुगेवट तीन पे कोलमे गंगोडील प्रदेश गंगोडील नुगेवट कोटे गम तम मे गम मगे गम गंगोडील इट पे अरे ओलेवल एलेवल संगीते हदारंड पसुभिमत्ति
පස්සේ මෙන්න වෘතියකට එදෙනවා ඒක පිටරටට යන්න ඕනේ කියලා ඇත්තරම ඇත්තර මගෙත් එක්ක හිටිය යාළුවා ඇත්තර ඕස්ට්‍රේලියාවේ ඉන්නේ ඔහි මා ඔහුත් මමත් මේ ගොඩක් මේ කවුද යා චිත්‍රපටයේ බණ්ඩාර කියන බණ්ඩාර බණ්ඩාර බණන් ඉන්නවද දැන් ඕස්ට්‍රේලියාවේ මේ අපි දෙන්නගේ වැඩේ මේ ඇවිදවිද සින්දු කී කී මේවයි මිහිර විඳ විඳ කාලයක් චිත්‍රපටි බලන්න අපි පුරුද්ද තිබුණේ නැහැ නාට්‍ය බලන්න එතකොට එහෙම අරමුණක් තිබුණේ නැහැ පස්සේ වෘත්තිය කැඩී තෝරගන්න විදේශ රටකට යන්න නැතුව දැන් දැන් අද තරුණ පරපුර මේ IT සම්බන්ධව වැඩ කරන්නේ ඉතින් මටත් එහෙම අරමුණක් තිබුණේ ඒ කාලේ ඉතින් ඊට පස්සේ ඒක වුණෙත් නැහැ නමුත් අර අර උඩා කාලේ ඉඳන් අර පොතපත කියීම සහ බොහෝ මිතුරන් ආශ්‍රය කරන් හම්බුණා එතකොට වේදිකා නාට්‍ය වලට පිවිසෙන සිද්ධ වුණා ඒකත් අර අතරතුර ඒකෙදි මම ගොඩක් දැනුමක් ගත්ත කියලා හිතුණා ඒකෙදි මට ඔබට සරච්චන්ද්‍රන්ගේ ඔව් මහාචාර්ය ඉදිරි සරච්චන්ද්‍රන්ගේ ඒකත් අර ඉස්සල නන්දමාලි මහත්මිය වගේ තමයි ගීතයක් ගායනා කරන්න කියලා නාඩගම් ගීයක් ගායනා කරන්න කියලා කිව්වන් පස්සේ එතන විශාරද අමරදේවන් හිටියා මහානාම් වික්‍රමසිංහ ඔහුත් හිටිය මට මතකයි මේ බාවකටතුරාගේ නාට්‍ය මම ගායනා කරන් පස්සේ ඒකට තෝරගත්තා මොකද්ද ගායනා කරේ මේ මම අර නාඩගම් වල තියෙන අර රුසිරුලඳුනි ඔබ ප්‍රේමයේ නා අර නාඩගම් වල තියෙන මුල්ම ගීය වගේ දේවල් ගායනා කරන් පස්සේ එතන මම තෝරගත්තා තෝරගත්තා කියන මට ඉඳන් ගියා මේ දිගටම අප් ගයන්න තෝරගත්තා ඔව් මම ගියේ දැන් කැලුම් මට නාඩගම් ගී බීසේනේ සමර්ථයක් තියෙනවා ගුවන්විදුලියේ ඒතොර මට හිතුනේ මේ ගීත ගායනා කරන්න මම කොහෙත්ම ආසාවක් ඇත්තරම නැහැ මට තිබුණේ මේ ඉගෙන ගැනීම ආසාව. ඒ නාට්‍ය වල වැඩ කරන්න ඕනේ කියන එක වැඩ කරන්න කියලා තිරේ පිටපස ගොඩක් අත්දැකීම් ලබන්න පුළුවන්නේ. ඉතින් මං හිතුවේ මේ නාඩගම් ගී මේ ශිල්පීය ලැබුණන් පස්සේ නාට්‍ය වල සම්බන්ධ වෙන වැඩ කරන්න. ඒක දැනුමක් ගන්න පුළුවන් වැඩ කිරීමේ. එතුමා කිව්වා නෑ නෑ දැන් මේ මේවට ගායනා කරන්න ඉන්නේ කියලා මේ මනමේ සිංහභාව බවකටුතරාව ලෝමහංස ප්‍රේමතෝ මහසාර. මේ නාට්‍ය වල අවුරුදු පහක් මම අර නන්දාමාලනී මහත්මිය සත්‍ය ගීතයේ වටා ගියා වගේ මම එතුමා ඉන්න කාලේ රටවට ගියා ඒ නාට්‍යත්වයම මමත් ඒකත් හිතුවේ නෑ ඉතින් මෙන්න මෙහෙමනේ අත්දැකීමක් ඉතින් ඒ නිසා අර නාට්‍ය වල ඊළඟ තරුණ නාට්‍යකරුවන් බොහෝ දෙනෙක්ගේ විශේෂයෙන්ම අන්තිමට ජයලත් මනෝරත්න සමග ඊරෑත් ඌ සමග හඬනිහ නාට්‍ය ඉවරලා මේ උදි වැඩසටහනට ආවේ ඉතින් මේ ඉතින් දැන් ගීත ගායනා කරන්න ගියාම අර ඉස්සල්ල රෝහණ විසිංහ මහත්මිය ඔබට කිව්වා වගේ මේ මගේ ගායනයට වඩා මට පේනවා පිට කෙනෙක් ගායනා කරනකොට තියෙන මේ ඒ නිර්මාණාත්මක ආසාව. ඉතින් ඒකට දැන් මේ දැන් මේ ගායනා කරනට වඩා මට තේරෙනවා මේ මේ දැන් මම ගායනා කරන්න ඇත්තටම මට විඳින්න කියලා මට හිතෙනවා. මේ අවස්ථාව මම ගන්න. ඒක නිකන් හරි අහිංසක අවස්ථාවක් කියලා එක පැත්තෙන් හිතෙනවා. මම දැන් ආගම නයනට කිව්වේ මේ දෙපාරක් තුන්පාරක් බෑ එක පාට මේක කියන්න ඕනේ කියලා. ඒ හේතුව තමයි එහෙම හේතුව මේ කැලුම් දැන් මට හිතුනේ මේ මට කියන්න ඕනේ කියලා එකක් හිතුනේ ඇත්තටම එහෙමයි. ඉතින් අර ඉස්සල කිව්ව කතා කරා වගේ මේ කෙනෙක් කියනකොට තියෙන ආසාව ගීතේක ඒක පිට වඩා මිහිරිය කමක් ඇති වෙනවා ලොකු ආත්ම තෘප්තියක් දැනෙනවා ඒක තමයි ඊළඟ ගීතේ මේ ඔබ තෝරගන්නේ මේ කේම්දාස් මාස්ටර්ගේ සීතරය ඔව් තුලිකා චිත්‍රපටයේ අපේ මහාචාර්ය සනත් නන්දසිරි ගායනා කරපු ගීතයක් මේකත් මේ මහාචාර්ය සුනිල් ආරාධනන් ලියපු ගීතයක් මහාචාර්ය සුනිල් ආරාධනන් රචනා කළා තියෙන්නේ මේ තුන්දෙනාම ක්ෂේත්‍රයේ සම්දිස්ථාන වල නිර්මාතෘවරු ඒක විශේෂයෙන්ම සඳහන් කරනවා මොකද සනත් අයියාගේ මේ ගීතාවලිය ගත්තම එකිනෙකට වෙනස්. ඒක විශේෂත්වය ඒකයි. මම හිතන්නේ ඕන කෙනෙකුට තමන්ගේ ආරට හරගෙන ගියක් සනත් නන්දසිරිගේ ගී කුලකෙන් තෝරගන්න පුළුවන්. ඒකයි විශේෂත්වය. දැන් මේක ටිකක් අත්දැක බැලු ගීතයක්. මේකත් අර හිතේ රැඳුණු ගීත අතර තියෙන ගීතයක් අර එක පැත්තේ මේකේ නෙවිල් ෆර්නෑන්ඩෝ වගේ කෙනෙක් කටහඬ අපිට ඇහෙනවා. සනත් නන්දසිරි මහත්මයාගේ තාමත් මේ අර විවිධ අර ඔබ කිව්වා වගේ ඕනම රටාවකට ගායනා කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ක්ලැරන්ස් ගේ සින්දු කියලා තියෙනවා. මේ කේමදාසයන්ගේ හැම කෙනෙක්ගේම ගීත ගායනා කරලා තියෙනවනේ තනු. ඔහු කාටද ඔහු එක්තරා විදිහට රාගධාරී සංගීත ගීතයන් හම්බලා තියෙනවා. හදලා තියෙනවා. ඔය ජනප්‍රිය ගීත තියෙනවා. ජනප්‍රිය ගීත ඒත් CD 30 සඳහා හැදුවේ කැලුම්. ජනප්‍රිය වුණාද කියලා මට මතක නැහැ. බඳුල් නානා කරවසම ලියු ගීතයක් මම කරා. නිර්මාණික ගීත නිර්මාණ කීපයක් කරලා තියෙනවා. ඒක ලොකු දෙයක් ජීවිතේටනේ. අනිවාර්යයෙන්. සනතේ ගීතයක් ගානක් කරනවා කියන එක. දැන් මේ මේ මේක පොඩි නිකන් මේ කෝරස් කියන්නත් ඕනේ. දැන් මමද කෝරස් කියන්නේ. මම දුලික. කිව්වන හොඳයි. කෝරස්. නේ නේ. ඒක මේ මේ ආයනට කියන්නේ කියමු. ඕනෑනේ අතන පිරිසර මේ. ඒකට මොකක් හරි සංගීතෙන් පොඩි මේ
එකක් මොන හරි කරයි මේ කට්ටිය අපේ නුවන් ඒනි මලිත් නයන සහ මේ තිරින ඔව් වෙනදා සුපුන් ඉන්නවා අද තිරින මේ මට පැටලෙනවා මේ දිසම මේ දින්න එමුනනවා අපි ගායනා කරමු මේ ප්‍රේමිත මිත්‍රින් ඔබත් දන්න ගීතයක් ඔබ අත්වල ගායනා කරන්න මම ඔබට ආරාධනා කරනවා නවත් කියයි මේ දුලික සීතරය යමි නවගේ හඬින් मे तुलिका के चित्रपटे विजय कुमार तुंग सह इवकट मे रूपसुंदर सिटी ब्यूला डैस करे मे अय कुहे इन अद विजय कुमार तुंगे नंग अपात्र है के डब्ल्यू पेर चित्रपट युतम केमदास मास्टर के डब्ल्यू पेर के अध्यक्षक वर तमें चित्रपट जीवित पतंगा सेनसुम को चित्रपटे केमदास मास्टर महिता ने के डब्ल्यू हेदू चित्रपट वाल तिबेन गीतावली केमदास मास्टर मत मई सियाल लक्म विनम निर्माण अखटीट मे अब पुलवा एक हम करना इवागे मे कि तुलिका चित्रपटे तब ओम प्रकट
गीत की पैती कक्तम आदर मल पवनी चार ज्योतिपाल गायना करना लता वालपुर गायना करना ईट नोदेवी गीत तीन रज वेडकार्यो अभी एकाले लोके बोले अल्ले हेल्लू हरि वीर्य के आत्मसीम विना केमदास मास्टर गे निर्माण जावे मास्टर हमेला तीन वेड तीन हमेला तीन वेडगल तीन पुना थी कुंडा क्या वेडगल तीन कक कैसेट पट संधा ये संबंध मट वेडगर हम के हमेला तीन संगीत मंजरी मम संगीत मंजरी गेल तीन कल मे अद्यतम एक मगे काले मौन के ओगे एक बेलव पास मंगे मगे आलू भंडार ओ मंगिया मे मर्दाने संगीत मंजरी गेल मुनगेस मंग तमत कुड़ाई नमूद मट दिगिन दिगटे तेना संबंध हमें मट एक तेरुण्ने नमूद हेदी मट हम ओ एक मट यातम मट मगे पैदी मेहम तना तीन इतना मे मेवागे शिल्पिंग इकट इकत निर्माण कर लीन एक मे अभी मम गुडका स्कूल सिंधुगी मटवाड सस्पंद अभी दिन हम भी पासल जीवित इवरने पास नवत हम भी केमदास हे मे मगे काली मौनी बलंड गीत से बहुत विन महिला हेटिया मम तेन महिला हेटिया एतिदी अभी पास जीवित पास नवत तर भंडार गिन मित्रे मट हम भी इट पास तम अभी अहिमत नवत मे कवि मे सौंदर्य जारी काव्या एक मे क्या मे नवा निविल फर्नांडो की विशिष्ट गिटावादन शिल्पिया अपात्रीन वियोवाणी ल्यूकेमिया रोगे वेद मग हालाती मैं सनता दवा सख्य मे या गिटावादन शिल्पी ताम इहल मट्ट मे या क्लासिक अपने हिता कंड मगद मे इतना विशिष्ट एक मे मानव मम नरमन अभी सहृद मट रीड वालतिब मे कैन मे मे फैन पेज की मेसेजेस दिब अभी कीर्ति पेस्कोल की वेड़ता निविल फर्नांडो गायना कर बंधुन पीरी गीते पुडक मिमिनुआ व्यवस्था मैं अभी सदाकला पंडित तमरदेव अने संगीत वत्करे बी टी मेन्डिस नमेत्यक्तम रचना के लिए बी टी मेन्डिस के मुनपुरे सटाहना मट सहन हेव मट वैगन बरुना मे आप वापट ओह मैं मे लंका मे बी टी मेन्डिस के मुनपुरेक्तम मे मट मे ओह सीपत कला बहुम स्तुति किल इतम दी टी मेन्डिस पटख्यान अहो इन मे जम्बूस्मूल वादे बहुत समगम बहुत समगत मम भूदेवल कथाभागलतीन ऐसे हमेल तीन गे अतर असुर अतिमुण असुर मंग अति हर अर उंगे गुडक देवल अभागन पुलवा ये अमरदेवन समगु वेडकरपू बेवीन किट्टू वेडकरपूने मे रंजित लाल गे मित्री बी टी मेन्डिस रंजित लाल गीतावली तीन बत्ति दिन सह संबंधता इलाकड़े मैं तोरगा मे मेके गायना कर गीते मे वासना निर्देश पाया कि मेके आदर निर्देश निर्देश मोकर संबंध मे गीत समहट तीन बोलवा की अभिज्ञा के तीन बोलवा वेहन गीत मे गीत तीन मे हंगी मेतर मे मैं ताम लंका मे मे पिल कथागल नायकिल मट हिता मेक विशाल निबंधन अकेले मट दिन मम नितरम मे दिलीप हमुना अभिषेकर दिलीप अभिषेकर हमुना मेघन कथागर दिलीप मंकेन दिलीप मे ताम अभीट मेकट मे मे गिनाब सौंदर्यवादी पिल ताम हरि कति कावट एंड बेरुण मेक अतर निबंधन मेव मेरे अट प्रकाशकर अन्न मेव इतर विधि अध्यापन आयतन अन्न मगेना हंगे मेघन दूवागे आदरणी मे वचन बेलू मे कर्णतभ्य शेखर सुनारत्न मे के धर्मवर्धन मे कुमें लीलतीन इतिहास ऐग गीत बेलूद मे कलम अगर तीन एवं पैदल मे मे भाषा बाहिता कल तीन मे भाषा तीन सांगीत मे तीन सांगीत मे मैं तीन पदवलटे हागे सांगीत ये संगीत निशातम तनु कदन लेसीवे इट पास गाय बलंड ओणम गाय गायक गायिका गायना कल दिन हेंगे
ප්‍රකාශන ඒ කියන්නේ ඒක කියන්නේ හැංගීම හැංගීම සංගීතය කියන්නේ ඔය ඒකට තමයි අපි ආවිලා තියෙන්නේ බාවා දැන් සීතල නම් දැන් මේක සිතුනේ සීතර යාමේ වචන වල තියෙන අර වර්ණය ඇවිල්ලා තියෙනවා දැන් ආදර නිල්දැසේ දැන් දැස පිළිබඳරි තියෙන නිල් පිළිබඳරි ආදරය පිළිබඳ ඒ තියෙන මට කියන්නේ හැංගීම මේ වචනස්සේ තියෙනවා කියලා මට හිතෙනවා ඔව් මේකත් මනමාලාව කියන චිත්‍රපටයට ප්‍රේමසිර කේම්දාසයන් සංගීතවත් කළ ධර්මසිර ගමගේ රචනා කරපු ගීතයක් මේකත් කියන්නේ අලුතින් අහන්න පටන් ගන්න පොළඹවන්න තමයි අපි මේ කියන්නේ නවා මේ තෝරාගෙන ඉද්දි මම ඉතාමත්ම සතුටටපත් වුණා අපි සියලු දෙනාම මේක මේ සාරංගත් හිටපු ගමන් ගායනා කරනවා මොකද නාරන් දිසාසේකරේ පුත්‍රය සාරංග දිසාසේකර ඉතින් වැදගත් අනිත් එක මේ අර දුලිකා ගීතෙත් ඉන්ටර්ලූඩ්ස් වශයෙන් මේ මේ මෙද තියෙන සංගීතය එකිනෙකට වෙනස්. ඔව්. කේමදාස් මාස්ටර්ගේ අර ඒ ආර එහෙම් පිටින්ම තියෙන ඔහුගේ වෙනස. ඔව්. සාසියලු දැන් මේ මේ ගීතේ නාර දිසාසේ කරන්න. ඔව්. ගායනා කරන්නේ මේ මම හිතනවා ඔබේ හඬට හරියට ගැළපෙන ගීතයක් මේක. මේ ගීතේද? ඔව්. අපි ගායනා කරන කිනේකත් හරි. ඔව්. මේ එක කීප දෙනෙකුට තියලා දෙනවා මට. නාරද දිසාසේරට කැමතිද කියලා මම අහලා තියෙනවා. මම හැබැයි කියලා. නෑ ඒ ගීත ගායනා කරන්නේ ඇයි කියලා හෙව්වා. මේ මං ඉදන් ගුවා මේ මං කැමති කියලා ඒ සමහරට ඒ ඒ හඬට මං කැමති. ඔව්. ඒකයි ඔබේ හඬේ පොඩි නිකන් එකට මේ සාමාන්තර යන ගතියක් තියෙනවා. අපි අහලා බලමුකෝ ප්‍රීමිත මිත්‍රිනි මේ මානවනවම අද ඉන්නේ සංගීත වේදී නවරත්න ගමගේ මේ මේ ඉන්නේ. එයා දැන් ඊට පස්සේ ගායනා කරන්න යන්නේ ඔබට ආදරණීය දෑසි. මං හිතන ඔබ දන්නවා ඇති කියලා. අපිත් එක්ක මුණන්න කියලා. ඉල්ලාසෙ. තර කේමදාස් මාස්ටර්ගේ තියෙන මේ අර මේ විවිධත්වයේ හැඩ කිරීම කියන්නේ මේක ඇත්තටම මේ අන්තරා කොටස් තුනක් තියෙනවා.
කියන්නේ වර්ස් තුනක් තියෙනවා. ඒ තුන තුන් ඉතිහාස. ඔව්. හැඩ තුනකින් නිර්මාණය කරලා තියෙනවා. චිත්‍රපට වලට ඔහු ගීත නිර්මාණය කරද්දී ඒක අවස්ථාවකදී ඔහු කිව්වා චිත්‍රපටයේ තිර රචකයාටත් ඔහුගේ කතාව තමයි තිරේ දිගහැරෙන්නේ. එකම සංගීත අධ්‍යක්ෂවරයාටත් වෙනම ඔහුගේ හිතේ වෙනම තිර කතාවක් තියෙනවා. ඒක තමයි බොහෝලාට කැමදාස් මාස්ටර්ගේ ජයග්‍රහණේ රහස වන්නට ඇත්තේ. අනිවාර්යයෙන්. ඒක විශේෂයි. දැන් නම අපි විරාමයටනේ පෙර ආතෝ අපි මේ ප්‍රතිචාර සටහන් දිහාට අපව අවධානය යොමු කරන්න කැමති. පූර්ණිමා මායා දුන්නේ අතුරුගිරිය ඉඳන් පූර්ණිමා මේ අපිට කියනවා කෙසේ කියමිද පළමු පෙම දකුණතුරු මග බලන් සිටි සිතටත් වඩා වැඩියෙන් මා දැන් සිකුරු දින රැයට පෙම් කරන අපූර්ව හොඳයි. ඒ වගේම මේ රෝහණ වීරසිංහයන් වැනි ගීත කලාවට දිගටම රැඳි ගීත නිහඬියාව මහා සේවයක් කරන අයෙකුගේ කතරම් ලෙන්ගතුද අනර්ගද අතීතයට මාව පියාසර කළා වේ දැනුණා. ඔහු ටිකක් මේ සඳසක් පරි දෙන්න. ගිරිතනේ සෞදි අරාබියේ ජීවත් වෙන මානව මනු කියලා අපේ රසිකයෙක්. බොහොම ස්තුතියි මේ ඒ වගේ ඔබටත් පුළුවන් අපේ හොඳ නරක කියලවන්න මේක විඳින අපූර්ව විඳවනවාද ඒ ආදි වශයෙන් සංගීත විද නවරත්න ගඹගේගේ ප්‍රියතම ගීත සප්තකයේ අපි සිටින්නේ පොඩි විරාමයක් දෙන්න අපි ආපහු එනවා ඔබගා. නොවන මම හොඳයි ප්‍රිය මිත්‍ර මිත්‍රිනී නැවතත් අපි බානවන මම සමග අද සංගීතවේදී නවරත්න ගමගේගේ ගීතවත් භාවය ඇසිය හැකි. මේ මෙච්චර කාලයක් කෙනෙක් ගීත හදහද හිටියේ දැන් අද මේ ඔහු ගීත ගායන අපූර්ව සමහරලාට මේ ටිකක් පුදුමත් හිතෙනවා ඇති. ඒකත් අපිට අවශ්‍යයි ඔබට සාමාන්‍ය පුදුම හිතෙන දයක් දිහා බලන්න අපව කැමති නිසා. ඔහුගේ ජීවිතේ පළමු අවස්ථාවක මේ හා සමාන ප්‍රසිද්ධ මාධ්‍යයක ගීත ගායනා කරන. ඉතින් පොඩි වෙනසක් තියෙනවා මේ වෙනස අවශ්‍ය ජීවිතයට ආදරණීය වෙනසක් වගේ. ඉතින් ඔබෙන් අහන්න මම හිතන්නේ මේ ඔබ ගීත ගායනා කරලා තියෙනවා මම හිතන්නේ මම විසින් රචනා කරපු මේ ගීතයක් මීදුම ටෙලිනාට්‍ය අනුරුද්ධ ජයසිංහ. ඒක කලින් දන්නේ නැති දෙයක කතන්දරේ තමයි. මොකුත් මම දන්නේ නැහැ. ඒක මෙහෙම දෙයක් උනේ. අනුරුද්ධ ඉඳන් කිව්වා මේ ගීතයක් හදන්න කියලා කලින්ගේ වචන දුන්නේ මොරිස් විජේසිංහට හදන්න කියලා තමයි ගීත දුන්නේ. මම ඒක රෙකෝඩ් කරා මේ මගේ වොයිස් එක ඩමියක් හැටියට. ඩමියක් කියන්නේ එයාට කියන්න. මොරිස්ට කියන්න. පස්සේ මේ ගීතය දුන්නන් පස්සේ ඒගොල්ලන් හිතලා මොරිස් කියලා දීන්නේ කියලා. ඒගොල්ලන් මේ විෂුවල් කරලා. ඒ කියන්නේ විෂුවල් කරලා එඩිට් කරලා. ඊළඟට දැන් මේ අනුරුද්ධ ඉඳන්කෝ දැන් මේක ලස්සන තියෙනවා සින්දුවරේ කියලා. මම කොහොනෑ මේකේ දැන් වොයිස් එක දාන්න ඕනේ කියලා. ඇයි මේකේ වොයිස් එක තියෙන්නේ කියලා ගියා. මම කොහොනෑ මේකේ වොයිස් එක මගේ වොයිස් එක තියෙන්නේ. මොරිස්ගේ වොයිස් එක තමයි මම දාන්න ඕනේ කියන්නේ. අනේ ඉඳන්කෝ අනේ මචං මේක නම් වෙනස් කරන්න බෑ. මේක අපිට දැන් විෂුවල් කරලා තියෙන හින්දා මේක මේ මෙහෙම තියන්න ඕනේ කියලා. අන්න එහෙමුණ ගීතයක් ඒක. ඔව් ඒක දිල්හානි තමයි ඒක මේ ඒ දර්ශනේ ඉන්නේ. බොහොම ශෘංගාරාත්මක දර්ශනය. ඔව්. අසන්ට ෂූට් කරපු හින්දා. ඔව්. මම කිව්වා ඒක නෑ වොයිස් එක ඕනේ කියලා. එහෙම තමයි මට ගීත ගන්න හම්බෙලා තියෙන්නේ. අර සංගීත එක කියනවා මේ ඒ ගීතයක් රෝදේ හතරේ වනමාලය. ඒකේ සංගීත වික්‍රමසිංහ කියවන් පස්සේ තව ගායකයෙකුට ලව්වල කියවන් හිටිය. එයාට පරක්කුනේ එන්න බෑ කියලා කිව්වා. අරහෙන් සුනිල් කෝස්ත කිව්වා මේක ෂූට් කරන්න ඕනේ යවන්න කියලා. ඊට පස්සේ මම කිව්වා. එහෙම තමයි ගීත ගායනා කරලා තියෙන්නේ. හම්බයක්සි. ආපහු කේමදාස් මාස්ටර් ළඟට. කුලත් නාරිවංශයන් රචනා කරපු මේක අප්‍රමාණ ප්‍රේමණීය ගීතයක්. ඒ බව සඳහන් කළ යුතුයි පණ්ඩිත අමරදේවයන්ගේ ගීතයක්. අමරදේවයන්ටත් ගීත නිර්මාණය කළා. ගීත නිර්මාණය කළා තියෙනවා. චිත්‍රපටයකට ගීත නිර්මාණය කරා සුමිත්‍රා පීරිස් මහත්මියගේ යහළුව කියන චිත්‍රපටයේ. සහ අමරදේව සර්ගෙන් සලකුවාගේ මහාචාර්ය සරච්චන්දෙන් යටතේ ලෝමහංස වගේ එකේ මං හිටියා. ඔවුගිනුත් ගොඩාක් ගුරුහරකම ගත්තා මම. ඔව්. ඒක විශාල දෙයක් තමයි. මොකද අමරදේවයන් කියන සුඳුරු මිනිසයා ඒක ආයේකේ වචන දෙකක් නේ බොහොම චාම් ඒත් අර කතා කරන ලීලාව පව මේ ගීතයක් වගේනේ අනිවාර්යයෙන් ඒක මම හිතන්නේ ඔහු සමග ඒක කාලේ ජීවත් වෙන ලැබිලා ඔහු අඩු ගානේ නිකන් ඔහුගේ රෝම කූපයක් අල්ලන ලැබිච්ච එකත් මේ අපිට එක්තරා මට්ටමක වාසනාවක් කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. දැන් මේ වෙනසට අමරදේවයන්ගේ ගීතයක් තෝරගන්නවමයි එන ඕන කෙනෙක්. ඒකයි විශේෂත්වය. එතුමාට එක ලොකු අපි කරන්න පුළුවන් ලොකුම ප්‍රණාමය එයයි. මොකද අපේ රටේ අපේ කාලේ මහා ගාන්ධාරය වන නිසා. නව මේ ගීතේ තෝරගෙන මොකක් හරි මේ කැමති වෙන්නේ මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවා? කැලුම් මේක ගායනා කළ දින විදිය බැලුවාම
හරි වෙනස්. ඒ කියන්නේ මේ මේ භාෂාව මේ මේ ගායන කරන විදිය ප්‍රකාශන විදිය එක්ස්ප්‍රෙෂන් එකේම හරි වෙනස්. අනිත් එක දැන් මේකේ තියෙන වචන දිහා බැලුවා මට මගේ සිද්ගත් වචන දෙකක් තියෙනවා මහද වීරුවෙන්. අනිත් එක ඔබේ සිසිලසින්. එක පැත්තක මහද වීරුවෙන් ඔබේ සිසිලසින්. මේ 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 ආදරේ තියෙන සිප ගැනීම තුල තියෙන වීරු එක පැත්තෙන් අනිත් එක සිසිලස. එක මට මේ කුලරන්දාරි වංශ මගේ අපේ සහෘද මගේ ගොඩක් හිතවතේ. ඇත්තරම මේ උගේ ඒ පද රචනත් ඔව් අපේ මේ මේ අමුතු විදිහට ඒ අමුතු ආකෘතියේ ලියලා තියෙනවා. ලියලා තියෙනවා. ඔව්. ඉතින් මට හිතෙනවා මේකේ ඇත්තරම මේ ඇහෙනකොට හරියම එකපාරට දැනෙන ගීත මේවා ඒ කාලේ. ඉතින් මේ මේක අර භාවයේ ප්‍රකාශ කරන ආකාරය හරි ලස්සනයි. يعني අර හැම වචනයකටම අමරදේවස මේ හැම එකකටම මේ වචන වලට හැඟීම් පුරවලා තියෙනවා. ඒක හරි අමාරු කාර්යයක්. ඒක වර්තමානයේ අපිට අද නැත්තේ නැති එකම කාරණේ ඒක තමයි. يعني මේ වචන වලට හැඟීම් ගේන්නේ කොහොමද කියන එක. ජෝතිපාල ගත්තත් මිලට මල්ලාච ගත්තත් ප්‍රියා සූර්යසේන ඔය ඕන પરම්පරාව කෙනෙක් ගැන බලන්නේ වචනෙට දැන් ආදරය කියන වචනේ මම හිතන්නේ කියලා තිබ්බ කෝටි පාරකටත් වැඩි අපේ ගායක ගායිකා. නමුත් ඒ හැම එකටම වෙනස් වෙනස් ආකාරයේ හැඟුම් ගේන්න පුළුවන් කම එකලන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒක මහා මට දෙන්නේ විශ්වකර්මයක් හාස්කම. දැන් අපි ගායමු මේ පණ්ඩිත අමරදේවයන්ගේ සඳ හොරෙන් හොරෙන් නවරත්න ගමගේගේ අඩි සඳ හොරෙන් 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 බලා වලා රුදක සැඟවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා අසා සිටිනවා
आदर पिटारे मे मे समहार लाट दिन उपटा मेक धन अभी तेक् मे मुहूर्त संबंध लाइन मे चेला मनोरथ नम सदन मे मनोय एक मित्र होगे वाहने एलोमिंग इसरा सीट की वाटा होद्रीन ता वाहने उड़ा दुम दागने हम मोटर आते मे मनोयहनो अभी मित्र बलपम्मल ने नवाद इमक मे अर भूम प्रकट कथा तीन पेट्रोल वाहन डीजल का इत बस मे सहन विशाल पाड़ोक सिद्ध कर अमतक भी हिंदे मुखदूने नैकल मे अत्र निर्माण कटूत इधर तीन अवस्था कदम सिद्धूने का दीपाल जिला सिंधु को पेनगुन गट पहाड़ेनो सुधत् महात्म अलुत्म चित्रपट पटांगरा एगना कथाकरा ओगे निवस एन के नारे पेट मे दी पराकूने अवत मे दीपाल ओ अत हतटे अन्न दीपाल हाई ओडी पोदे पेटना आदिशी गिया पेट्रोल से गट अर कलपना बल नोट का डीजल अत्र नवरत्न क्यू गम पेट्रोल डीजल नहीं मंदा बिद प्रीति ताम हों बला एक वचने बट पूर्ण निधास लाती मैं पुत्र युवा पत्ना अमारू हिंगे भूम सीर मारू जीवत प्रीति मे निर्माण के रे अगे कपय मे निधास मणितर अतमेंई निर्माण जीवित ये मानसिक निधास लुण्यता मेचर दूर एंड बैग लेते मोन पहासुगम तिबुना मानसिक निधास को अभी गोटा दूर हरिम विविध वेट कटूल अभी गोटा दूर वेट कटूल निधास को मानसिक सौंदर्य प्रकाश ने मेवा हदप हम गीत कल मेके दी मगे अहिल तीन प्रमाण बड़ आप नतीव तीन हार्ड डिस्कोलगे मटे इकट हेतु हुदम गीत समहट की अन्न बेरवेला गुडाक देवल हम सैम स्टूडियो के मैं मट गुडाक दुखहित इकट इकनी समहार विलाट हुंदर निर्माण वेनो एव किगण बेरवेन वास्तव तीन समहारलाट एव विवरकर गण बेरवेल तीन गीत तीन इतिंग एनिसा एव लसनम गीत तीन मंगन मंग हदपुंद लसन गीन मे मट मे तृप्तिमत् गीत ඉතින් ඒ වයින් අතරින් තමයි ඔය නිකන් ජනප්‍රිය වෙලා හම්බුන ගීත එකක් කියලා නෑ දැන් සමහරලාට එක එක ආකෘති වල සින්දු හදලා තියෙනවා ගොඩක් ජනප්‍රිය වන ඔබ එන්න වගේ ගීතයක් කසුගේ හදන්න ඔබ මේ අතීතේ යම් කරුණු කාරණා කීපයක් සංසිද්ධ කීපයක් චිත්‍රපට ගීතයක් භාවිත කරනවා ඔව් ඒකට මෙහෙම ඉතිහාසයක් තියෙනවා ඒ කියන්නේ එහෙම එකකින් නෙමෙයි අර කිව්වාගේ උපුල් වචන දීලා මේ නිර්මාණය ඇත්තටම මට එන්නේ නැහැ. ඒ කියන්නේ තනුවක් එන්නේ නැහැ. ඔබ නොදක බැරුවා, ඔබ නැතුව බැරුවා වගේන් තියෙන්නේ. මේ රත්තරන් මම බලා සිටියා. ඔහොම කියලා මම මේක වෙනස් කරන්න ගියාම කිසි දෙයක් වෙනස් කරන්න බෑ. මේක ওই විදිහම විදිහ හදන්න ඕනේ කියලා. ඊට පස්සේ මට එහෙම තමයි ගීතේන්නේ. දැන් ඒක ඒ සන්නස්කලගේ ස්වභාවය. ඒ එහෙම ස්වභාවය තුන් දෙනෙක් ඉන්නව ඇත්තරම. පුරුගට කියන්නෝනේ කෙනෙක් තමයි අශෝක හඳගම. අශෝක හඳගම සින්තරික් සීනේ ලියලා දැන් ඉතින් වෙන කුමක් කරන්නද මහ පතරංගයටත් වඩා දිග කතාවක කොඹුවක් තරම් අපේ ලව් සින්දුවේ අන්තරා පේලියක සම්බන්ධී මාව බොයි ඉම්බා මේ කේශනාලිකා මං කො මේ වචන පොඩ වෙන කිසි වචනයක් වෙනස් කරන්න බෑ කියලා ඒ කෙනෙක් දෙවෙනියා පුල්ශාන්ත සන්නස්කල ඔබත් එහෙමයි කියන්නේ ඒ කියන්නේ ඔබත් කියනවා නෑ ඒක එහෙම කරන්න බෑ කියලා මං කිව්වා අර කේන්තියක් එනවා කියලා කියන්නේ ඒ අපි ගීතයක් හදනකොට මේ විරාමයක් රිපීට් එකක් ඒ වගේ දේවල් ඉල්ලනවානේ සමහර ගීත රචක නෑ ඒක හිමම කරන්න ඕනේ වචන පාවිච්චි කරන්න කියලා කියනවා. එතකොට අර පොඩ්ඩක් මම කියන එක අහන්නේ නේද කියලා පොඩ්ඩක් හේන්තියක් එනවා. ඒ වගේ උපුල් එක වෙනස් කරෙත් නෑ. ඒක හදාගෙන ඉන්නකොට මේ ගීතය මේ සමාන කීහි එක තියෙන එකක් මේ අර අපි හදිනවනේ
आदरी रुचिराननी लियलनवा तव तव सोके वेलपेनवा माद सिरगे आद हुसैन चामली रंजीत मेवागेसा अभी वे चित्रपटी पलिन दवासी बलिमित अपे दिन एक मत हितने मत मे सिंधु आशा अत्र पल चित्रपटी बलिमे अभी हम पल निर्माण खाली गेम पास मे मे सिंधु हदम पास मेक गायना करें मोरी सुजय सिंग मेके सौम्य संदसे वतरु सिरिबोमा सनसुन गमने रू सिरिबोमा आदरे गेला कोट सती ना मैं वाकी मैं सिंधु आहन कोट मटे देखो ना मोहिदीन भी गायना करो पिए कई मैं कहती ने का एक हड्डी अक्तिर नहीं दिखी है ला अत्र में पड़ी एक संबंध है तीनों मांगे बालन कोटे सिंधु मटा हन कोटे देरुनी मैं कब कोहरी ओरागत संगीत कोटास्ती नहीं हेम गाते मैं आप सर सांगीत अतनी इतकोटे बेग बीट गाते तीन ओम समान का मैं इतने मटी तेना पास देंगे तीन इवागे आभाषा मटी तेना एम गोटा गीत दिन अशोक सिंधु हादरे हादान दिखलाीट को पीट के लिए हर अमार मोहत के मोहत ई थिंक हेम निर्माण भो गीत ई थिंक हेम वसाने उत्ते हेम गादन उत मुल मेलडी आवे ने सोपिना वोस कहवा इतनी सिंधु आरंभ होना सिनेश बेडगरे चित्रपट अध्यक्ष ने कर मीन संगीत अध्यक्ष ने करपू अध्यक्षक वरुण लोकी कीप दिने सामान्य इंदिया संजय लीला बंसाली एक्की चित्रपट अध्यक्ष ने कनो आगे संगीत तुहम निर्माण कर श्रीलंका गत्त हेम अपने मैथ सिंगर सिंह वंशकता हम बेन्नी रंजीत लाल ने मैथ ओह अदाने निम्मल चित्रपटे हूँ अध्यक्ष ने कराने संगीत अध्यक्ष ने कराने तो हुमाय यही अडागू गीत तमाय मे इनकट मा मे नवाट गायना कराने के अने प्रियतम गीत हो गीत प्रियतम गीत ओह की जीवित संबंध गीत मैं चलो मम अत्र मे चिंतकट मे सिंधु पेलोटे बगता मम मेन मेव तोरगत्ते उपाट निसर मुद्र की मुगल मम दब की अभी गेल पस मट हेतना मे रंजित लाल उपको रंजित लाल सिंधु को मम तासदन एक पड़ का की मुगल न्याय विनस्कर्म गीत सिटी फ्रेंड सिटी फ्रेंड महिंद आलगम के तवत् श्रीलंका भी हिटपू श्रीलंका गुण संस्था हिटपू निष्पादक मम तो अटते वेडगल हम गुरुवार कमलती उतम चंद्र मडुरी अट सुरंगना गीत रचना कलती गीत आपकम बहुधन मत के एवली नो का किसी प्रश्न रंजित लाल गए मम वचने की इसल को उबेन गीते गाना कर पास मुरी सुजय सिंह मट हमूना माँ ओहगे ओह नेविल फर्नांडो तेक निर्माण खाटू कर मैं निर्मा नेविल फर्नांडो गया विस्तर अव्वा मैं एवं ओके पास मंकुआ मैं मट दाना हम भी नोने के नो रंजित लाल के लिए कैसे को रंजित लाल मगे हों मित्र नवा या सिलो इन्ने के नमते लेने इन्ने के लिए आवा कल पीलगा ओह संबंध पास और पहाकन का दिखट ऐसा सुमार दवास देखा तनुवा अभी हवस हम
මම මොරිස් බොහොම විශාල මිත්‍රත්වයක් ගොඩනැගුණා ලොකු මිත්‍රත්වයක් ගොඩනැගුණා අවසානයේ මරණයට දවස් 5කට කලින් මට ඉඳන් ගියා ඒ කියන්නේ රංජිත් ලාල්ගේ මරණයට පෙර අතට ඔව් රංජිත් ලාල් ඒ කියන්නේ මම හම්බ වෙලා රංජිත් ලාල්ට කතා කරලා ඉවරලා යනකොට රංජිත් ලාල් මං ගියා අපි රංජිත් ලාල් අපි අවුරුද්දට හමුවෙමු කියලා ලාල් කෝ නිකන් බඩත කාලේ වෙලා මෙහෙම කරනවා මට මේ පාර අවුරුද්ද නම් පොඩ්ඩක් ෂුවර් නෑ කියලා අතරම අවුරුද්ද දවස් ගන්න මාර්තු වල අග ඔහු නැතු වුණා ඒක මට දරා ගන්න බැරි වියෝගක් ඒ කියන්නේ ඔහුත් සමග ගත කළ තියෙන රාත්‍රී කාලය ඔගෙන් ලබාගත් දැනුම සිනමාව ගැන සංගීතය ගැන නක්ෂත්‍රය ගැන පුදුම හැම දෙයක් පිළිබඳ දැනුමක් තියෙන කෙනෙක් විශාල පිනිස් ඒ කියන්නේ ආනන්ද ඉස්කෝලේ ඔහු ගියේ ඒ හිටිය ડોක්ටර්ස්ලා විවිධාකාර අය එතනට ඇවිල්ලා රංජිත් එක්ක කතා කරනවා ඉතින් මටත් එතන ඒ සම්බන්ධයත් එක්ක ඔහු ගොඩක් හරිම මේ රටේ හරිම සුන්දර මිනිසෙක් ඒ කියන්නේ ඒ මිනිසෙක් ගේ මතකයේ මේ මොහොතේ මම කතා කළ යුතු මොකද ඒගේ මරණයත් සමග මම විශාල කම්පැනිකට පත් වුණා ඒ කියන්නේ මට නිකන් දෙයක් කියාගන්න මිනිහෙක් නැහැ තත්ත්වයකට පත් වුණා මේ අතරම අනිත් එක මම ඔහුත් සමග සම්බන්ධ වෙලා හිටිය අතීතයේ හිටිය රංජිත්ලා මේ හිටිය ගාමිණී විජේතුංග ඉස්සල කිව්වේ කවුද මහින්දල්ගම මේ අය ඔක්කොම සම්බන්ධ කරන්න මම උත්සාහය කෙරුණා ඒ කියන්නේ මට මතකයි ඇන්ඩ්‍රු මීඩා මයි ලව් කියලා ෆිල්ම් එකක් ඇන්ඩ්‍රු මීඩා මයි ලව් කියලා ෆිල්ම් එකක් නිර්මාණය කරලා ඉවරලා ඒකේ තිරපත තිර පිටපත ලියලා ඒක ෂූට් කරන්න ප්ලෑන් කරලා තිනකොට නෙවිල් ෆ්‍රෑන්ඩු විසින්දු ඔක්කොම හදලා කරලා ඉන්න වෙලාවක නෙවිල් ෆ්‍රෑන්ඩු නැති වෙනවා එතකොට ඒකේ කැමරමන් නැති වෙනවා රන්ජන් මෙන්ඩිස් නැති වෙනවා මෙහෙම ඔක්කොම නැති වුණා අතන පස්සේ රංජිත් කිව්වා මට නමා මට ඊට පස්සේ ෆිල්ම් එක කරන්න හිත නැහැ කියලා ඊට පස්සේ ඒකේ මිහිරි ගීත ඔහු මට මිමිනුවා ඒක ලියලා තුනේ ගාමිණී ජේතුංග මං කිව්වා අපි මේ ගීත කරමු කියලා මම ලාල්ට ගහම ලාලුත් කැමති වුණා ගාමිණීත් කැමති වුණා අන්තිමට කැලුම් මාර තත්වයක් වූ ඇති වුණේ ගාමිණී ජේතුංගේ මරණ ගෙදරට මම රංජිත් ලාල් අරන් ආවා එච්චරයි වුණේ ඒ වගේ මම දැක්කා මගේ මේ પરම්පරාවෙන් මට මතකයේ තියෙන ඉතාමත් ශෝක ශෝකයක් දරන අවස්ථාවක් අපි ගීත ගායනා කරමු ප්‍රිය මිත්‍ර මිත්‍රනි මේ සීටි ෆර්නැන්ඩෝ ගායනා කරපු චිත්‍රපටයක තේමා ගීතයක් නිම්මලල කියන චිත්‍රපටයේ ඔබ අහලා ඇති ආපහු වහන්න ඔබේ මතකය අලුත් වේ කියන විශ්වාසයත් එක්ක නව අද ගායන්නේ මහින්දල්ගමවත් මේ මොහොතේ මතක් කරන ඔහුත් අපාතරින් විය වුණා මේ සියලු දෙනාම තම ප්‍රණාමය උදෙසා සහ වුණ මේ සිහිපත් කරන්න ලැබීමත් ලොකු සතුටක් සහ වාසනාවක් කියලා මම විශ්වාස කරනවා ඒක මේ ප්‍රෝග්‍රෑම් එකේ මම දකින මේ ලොකුම වාසනාව කියලා හිතෙන්නේ රංජිත් ලාල් මතක් කිරීම ඒ කියන්නේ එක කළ යුතු දෙයක් නිසයුරු මුතුල සැලෙන වෙලාවේ නුරා බඳු සතුටින් පුරවා සිනහ මැදින් ඒ ලවන් සිටින්දි මල් කුමරුන් මල් සොයා නැදේ නව මුහැඟුම් හදපු පුදන්නේ
गीत में मूल पाटिका तिक्री में रंजित लाल महात्म्य तानु हेदुअट बाटीर आर असुर करपु ह्यूगो जय महा नमति संगीत विधेयतमय संपूर्ण गीते संधा सैलसुम सियाल संगीत संयोजन कलती दिन ह्यूगो तेक ह्यूगो जय महा महात्म्य महाश तेक वेडगल दिन रंजित लाल बहुत मट के दिन एक विशेष अवस्था गीते कपी नैवत मत कले බොහෝලට ගුවන්විදුලි අපේ සමහර ගුවන්විදුලි ළඟ මේවා නැහැ. ඒක විශේෂම කරන මේ ගීතේ නැහැ. කියන්නේ දැන් අලුතින් හොයාගෙන ඔබ අහනවනම් අන්තර්ජාලයේ සමහර විට තියෙන්න පුළුවන්. තිබුණොත් ලොකු දෙයක්. ඒ වගේම මේ පිරමිඩෙන් පෙරතුව මම කැමති මේ අපිට ආපු ප්‍රතිචාර වලින් කස් දෙකක් කියන්නේ මේ වැඩසටහන ඉදමත් වටිනවා 85 ඉපදුන අපි. ඒ කියන්නේ ඒක මේ සටහන දිලන්නේ දිලීප් නානයක්කාර ඔහු ලියනවා විශේෂයෙන්ම නෑ මේක කියන්නේ සෑම් දනු කියලා දිලීප් නානයක්කාරත් ලියලා තියෙනවා මේ හා සමානම අදහසක් ඔහු වගේම 85 ඉපදුන අපි දිනෝදාහක් දිනායිවිත් කරන වැඩසටහන අතර විශේෂයෙන්ම ඩෙල් ස්ටුඩියෝ සහ දෙරණ උගලන්ට බොහොම පිං කියලා ඔහු සටහන් කරලා තියෙනවා සිරි සිරි සීතලල්ලේ පුළුවන් නම් රාජචිනුරත් මහත්මයාගේ ඊතාමත්ම උසස් රසයක් මානවනමා සියලු දිනාට තෙරුවන් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා මේ ගීත කවුරු හරි ලව්වා ගායනා කරවන්න පුළුවන් නම් රාජචිනුරත් මහත්මයා මතක් කරවන්න හොඳ අවස්ථාවක් කියලා සෑම් දනු සඳහන් කරලා තියෙනවා ඉතින් මේ වගේ මේ ගොඩක් ප්‍රතිචාර අපිට තිබෙනවා අපි විටින් විට කියන අවස්ථාවක් හම්බුනම අවසරයක් ලැබුනම ඔබට කියන බලාපොරොත්තු වෙනවා පිරමිඩේ යනවා අපෝ ඉක්මනින් ඔබ ළඟට එන බලාපොරොත්තු වෙනවා මානවන මම අද රස දෙන හදක රසකාමිත්වය අපි උරගා බැලුවේ සංගීතවේදී නවරත්න ගමගේගේ ඔහුගේ පළමු ගීතමය ගායනා අත්දැකීම අද ඔබ හමුවේ අපි හෙළිදරව් කළේ ලොකු සතුටක් ඉතින් විශේෂයෙන් අහන සතුටුයි වැඩසටහන පිළිබඳව මොකද හිතන්නේ කියලා ඔබ බොහොම මේ කාර්යබහුල කෙනෙක් කොමරි පොඩි සම්බුවක් ලබාගෙන ඇවිල්ලා අපිත් එක්ක මේ පොඩි වින්දන විනයක හිත සතුටින් තමයි මේ වැඩසටහනට බාරගත්තේ ගානා කරන්න මම කැමතිුනේ ඇත්තටම දැන් ලංකාවස ලෝකයේ ඉන්න අපේ රසික රසිකාවියන් මේ ගීත වලට ආදරය කරපු අයට නැවතත් මේව ඇහෙනකොට ඔවුන්ට තේරෙන්නේ නැති මේ අපේ සිංහල සංගීතය තියෙන මේ තනු ගායනා කරපු අය මේව නිර්මාණ කරපු හැම කෙනෙක් කොච්චර වටිනා අයද කොච්චර ශක්තිමත්ව තිබුණු ඉතිහාසයක් ද අපිට තියෙන කියලා කැලුම් මම හිතන්නේ ඕන කෙනෙකුට තේරෙනවා මේ ගීත එකින් එකට වෙනස් පද රටා ගත්තොත් එකින් එකට වෙනස් දහස් ගාණක් ඉදර සින්දුරියල් තියෙනවා ඒ කියන්නේ ගීත රචක බැලුවොත් එහෙම ප්‍රමාණයක් ඔව් සංගීතඥයොත් ඒ හා සමාන ප්‍රමාණයක් වාද්‍ය ශිල්පිනුත් එහෙමයි ගායක ගායිකානු බැලුවොත් එක හඬින් එක හඬකට වෙනස් වූ ඒකාකාරී නවීන ආකාරයේ ඇහෙන ගීත ඉතින් මහා අපිට මන් දකින්නේ මේක ඔය මොන කවුරු පැරණි ගී කියලා වචනයක් ඕක කියනවා මම ඕක ඔය වචනට වැඩි කැමති නෑ පැරණි නෙමෙයි මේක මේක නූතන මම හිතන්නේ පැරණි ගී වලට වැඩි මං ඔකට හඳුන්වන්නේ පුරුදු ගී ඔව් මේවා මට හිතෙන්නේ මේක මේක නූතන මේ සාකච්ඡාවට බඳුන්නේන ගීත තාමත් මේ ගීත ඉතින් අර අපේ ਵਿਚාරවල තියෙන මේ පැරණි කියන වචනේ එක අපිට අර සාහිත්‍යයේ පැරණි කියන වචන අපිට ගොඩාක් හරි ලිංග දැනන ප්‍රමාණය වැඩි මේක පැරණි ගී නෙමෙයි අතන මේවයි තියෙන දැන් මේ අපි ආපු ඉස්සල්ල ගීතේ මියුසික් arrange කරලා තියෙන හැටි කියලා තියෙන විදිය ඊළඟට තරු නිර්මාණය කරලා තියෙන විදිය මෙහෙම බැලුවහම දැන් අපි නිර්මාණකරුවෝ හැටියට මට එනවා කොහොමද අපි හදන්නේ කියලා හරි ඒ තරම් ඒවා පොහසත් ඉතින් ඒ පොහසත් ගීත මේ රටේටත් පිට රටටත් ඉන්න රසිකයන්ට මේ වැඩසටහන තුලින් ලැබෙන එක මම කැමතියි මොකද එතකොට මම අලුත් පරම්පරාවට දැන්නවා මේ අපි අහන ගීත කොච්චර පොහසත් ගීතද කියන එක දැනෙනවා. මේ වැඩසටහනේ විශේෂත්වය දකින්නේ ඒකයි මම පැමිණෙත් ඒ නිසායි. ඔව්. නාදගෙන මොකක්ද හැගීම? ඔව් ඉතින් මගෙත් එක්ක වැඩ කරන හතර දිනෙත් නැහැ මෙතන ඉන්නේ නිර්මාණ කටයුතු වල. අවංකවම. මේ පස් දිනාම මම මේ ආත්ම විශ්වාසයෙන් වැඩ කරනවා. ඔව්. නායනේ විශේෂයෙන්ම ගොඩාක් වැඩ වල ඉන්න හැම කෙනෙම නුවන් මේ පස් දිනාම මගේ නිර්මාණ කාර්ය නිර්මාණ වලදී ගොඩක් දුර ටෙලි නාට්‍ය චිත්‍රපටය විශේෂයෙන්ම සංගීත ප්‍රසංගවලදී අනිවාර්යයෙන්ම සහයෝගය දෙනවා
නයනෙත් මේක ඉතාමත්ම දක්ෂ ලෙස මේ කාර්යභාරය කරන් යනවා. ඒ කියන්නේ ලේසි නෑ. අපි සමහර වාය වාද්‍ය භාණ්ඩ 50කින් 60කින් අතර 50ක් 60ක් ඒ කාලේ පාවිච්චි කරලා දෙනවා අපි අනිවාර්යයෙන්ම. ඒ තාමත්ම සුළු ප්‍රමාණකින් ඒ ධ්වනිය සංගීත රසය ඒ ධ්වනිය අපිට මවනවා කියන එක හරි අමාරු කාර්යයක්. ඒවා ඒවා අර මුල් සිඳ ගන්න නැතුව විනාශ කරන්න නැතුව ඒ භාවය ඒ රසය මේ වැඩසටහනෙන් සංගීත අධ්‍යක්ෂවරයා හැටියට ඔහු ලබා දෙනවා. ඒක ලොකු සතුටක් අපිට. දැන් උදාහරණයක් මේ මේ විරාමයට පෙර අතු ගීත සම්පූර්ණ වයලින් සහ සැක්සෆෝන් සංගීත භාණ්ඩ ගණනාවක් ඔහු මේ මේ ගිටාරයත් සමග අරේන්ජ් කරගෙන සංගීත සංගීත ස්තුතිය පළ කරන නයන ඒකම අපේ තිලින මලිත් ඒනි සහ නුවන් මේ මේ පංච පුද්ගල සුපහැදිලි සංගමශීලී සංගීතය මවන්න. ඉතින් නාද සමග නව අපි අවසාන ගීතය ගායනා කරන්න යන්නේ අප ඔබ තොරගන්න අභිවදන බාලසූරියගේ ගීතයක්. මේ මේ ගීතය නිර්මාණ කරන තිදෙනාම ප්‍රිය මිත්‍ර මිතුරුනි අපේ අතර නැහැ. එක්කෙනෙක් මෑතකදී අපෙන් නියෝවෙච්ච ආචාර්ය අජන්ත රණසිංහයන්, අප කේමදාස් මාස්ටර් තමයි මේ ගීතය සංගීත රචකයා ගායකයා අභිවදන බාලසූරිය. අජන්ත රණසිංහත් එහෙමයි අපිට හරි ශක්තියක් වුණු ගීත රචකයෙක් ඉහළ පරම්පරාවේ. දැන් මවුන්ට් එක වැඩ කරලා තියෙනවා. අභය අයියත් එක්කත් වැඩ කරලා තියෙනවා. මං දකින්නේ ඒගලන්ගේ තියෙන පොහොසත්කම. ඒ කියන්නේ ඒගලන්ගේ වැඩේට ලෑස්ති වෙන විදිය, ඒගලන්ට ඒවට සැලසුම් කරන විදිය හරි පොඩි ළමයි වගේ අතරම. අජන්තයි කියන්නේ අතරම මේ අපි දෙයක් වුවාම ආයෙන මම පොඩ්ඩක් ඒක හිතන්න. අන්න ඒ වගේ තේරෙනවා. ඒ කියන්නේ ඒගලන්ගේ ආධිපත්‍යයක් ගේන්නේ නැහැ වැඩක. බොරු අය නෙමෙයි. නෑ ඒගලන් නෑ. ඒගලන් හරි නම් ශීලිය ඕන දෙයකට. ඉතින් ඒක එයාගෙනුත් මට ගොඩාක් ගුරුහරුකම් ලැබුණා. මගේලා ගොඩාක් ගීත එයාගේ චිත්‍රපටි ටෙල් නාටක බොහෝ ගීත එයා උදව් උපකාර කරා නිර්මාණයේදී ලියලා දීලා ඒවා සමහර ඒවා මේ විදිහට එන්න ඕනේ කියන එක. ඉතින් ඒකලන් මේ මේ රට කරපු සේවය හරි මේ අනන්තය අප්‍රමාණයි. ඉතින් මම ඒක නිසා තෝරගත්තා. මම ඒ නිසාම නෙමෙයි, මට මේ මේ ගීතත් ඇහෙනකොට මට අර මගේ අතීතයේ දෝංකාරය තමයි මගේ මනස තුළට ගොඩනගෙන්නේ. මේ ගීත නේද තියෙන්නේ කියලා නිකන් ඉස්සරහට එන්නේ මේ ගීත. ඉතින් මම ඒකින්ද මේ ගීතය තෝරගත්තා. නාව බොහොම සුති එනං අද දවසේ මේ ඔබ වෙනස්ම අත්දැකීමක් උසස් විදියට වින්දා කියලා මම විශ්වාස කරනවා. ප්‍රිය මිතුරු මිතුරුනි ඔබටත් නවරත්න ගමගේ කැලුමට තව එක වචනයක් කියන්න තියෙනවා. මමත් මම කියනවා මේ මං ගායනා කරපු ගීත ඇත්තට මම මේ ගායනා කරපු ගීත ටිකක් මගේ අතින් යම් කිසි ආකාරයක අඩුපාඩු වෙන්න පුළුවන්. ඒක මම කියන්න ඕනේ සංගීත නිර්මාණකරුවෙක් හැටියට. ඒ වගකීමක් තියෙන කෙනෙක්නේ. ඒකින්ද මේවයි සුදු හරි අඩුපාඩු තියෙන පුළුවන්. නමුත් මම මූලිකව මතු කරගත්තේ මගේ ජීවිතයට දැනෙන මහ රසයක් මේ ගීතවල තියෙන හින්දා මේක මං මට ගායනා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති හින්දා තමයි අද මම මේක ගායනා කරේ. හොඳයි, එහෙනම් නව අපි අවසන් ගීතය ගායනා කරමු. ප්‍රිය මිතුරුනි නවරත්න ගමගේ කී රස දෙන හදෙහි රසකාමීත්වය තමයි අපි අද වින්දේ පැහැදිලිවම. අපිත් එක්ක හිටියට ඔබට අනේක වාරයක් ස්තුති. අවසාන ගීතයත් අහලම ඉන්න තැනින් නැගිටින්න කියලා ඔබට ආරාධනය කරනවා. බොහොම ස්තුති. මන් වලේ සීන රජ දහනේ
වගේ